ඔන්න ඉතින් අද බෑඩ් බෝයි කතා කරන්න යන්නේ මාවල් විශ්වයේ ඉන්න විලන් කෙනෙක් වගේම හීරෝ කෙනෙක් විදියට සලකන්න පුළුවන් සුපිරිම චරිතයක් ගැන. මතකද 2007 දී ආපු ස්පයිඩර්මෑන් ෆිල්ම් එකේ ඉන්න කළු පාට ස්පයිඩර්ව. අන්න ඒ කළු හාදයා ඒ කියන්නේ වෙනම් ගැන තමයි අද කතා කරන්න යන්නේ. මේ වගේ දන්න නොදන්න හැමදේම ගැන තව තවත් වැඩියෙන් දැනගන්න තාමත් බෑඩ් බෝයි එක්ක එකතු වෙලා නැත්නම් බෑඩ් බෝයි එක්ක එකතු වෙන ගමන්ම සූදානම් වෙන්න වෙනම් ගැන දැනගන්න. හොඳයි අපි මුලින්ම බලමු කවුද මේ වෙනම් කියන්නේ කොහෙන්ද මෙයා ආවේ ඒ වගේම මෙයා සතෙක්ද නැත්නම් මිනිස්සෙක්ද කියලා මේ වෙනකොට ගොඩක්ම දෙනෙ දන්නවා ඇති වෙනම් වගේ චරිතත් ආරම්භ වුණේ කොමික් වලින් කියලා ඉතින් මේ කොමික් ඉතිහාසයත් එක්ක ගත්තම වෙනම්ට එක එක විදිහේ මූලාරම්භයන් කිහිපයක්ම තියෙනවා මේ මූලාරම්භ වලින් ගොඩක් දෙනෙක් විශ්වාස කරන අනුමත කරන මූලාරම්භයකින් විස්තර කරන්න පටන් ගන්නවා ඉතින් මේ වෙනම් කියන්නේ පිටසක්වල ජීවියෙක් ඒ වගේම මෙයාගේ වර්ගයයගේ බයෝ නේම් එක වෙන්නේ සිම්බියට් මේ සිම්බියට්ලට එයාලගේ ජීවිතේ පවත්වගෙන යන්න නම් අනිවාර්යෙන්ම තවත් ධාරක ශරීරයක් ඕන වෙනවා කෙටියෙන් කියනවා නම් පරපෝෂිතයෙක් වගේ වෙනම් ෆිල්ම් එක බැලුවනම් ඔයාලට එහෙම මතකයි ඉතින් කවුද මේ ඒලියන්ලා කොහෙන්ද ආවේ මෙහෙමයි මෙයාලව හඳුන්වන්නේ ක්ලින්ටාර් කියලා මෙයාලා පැවතගෙන එන්නේ අපේ මන්දාකිණියුණු ගොඩම්ම ගොඩක් දුර තියෙන ග්‍රහලෝකයක ඉඳලා ඇත්තටම කියනවා නම් මෙයාලා පරපෝෂිතයන් වුණාට නරක ජීවීන් කොට්ටාසයක් නෙවෙයි මොකද සිම්බියට්ලගේ ප්‍රධානම අරමුණ වෙන්නේ තවත් උසස් ජීවියෙක් එක්ක බැඳිලා විශිෂ්ට ගණයේ වීරයෙක් විදියට පරිවර්තනය වෙන එක ඉතින් මෙයාලා ජීවියෙක් එක්ක බැඳෙන්නේ නිකම්ම නිකන් නෙවෙයි මොකද මෙයාලා බැඳෙන ජීවියගේ ස්නායු පද්ධතියට තමයි කෙලින්ම සම්බන්ධ වෙන්නේ ඒ නිසා දෙන්නම එක්කෙනෙක් වෙන එකයි මේකෙන් වෙන්නේ ඉතින් මේ ක්‍රියාවලියේදී ඒකේ තියෙන ලොකුම අවුල තමයි හරියටම හරියන ධාරකෙක් හම්බුනේ නැත්තම් ඉවරයි මොකද ක්ලින්ටාර්ලා ඒකෙන් දූෂිත වෙලා දරුණු වෙනවා ඒ නිසා මේකට පුවර් බ්ලඩ් ලයින් එකකින් ඉන්න මොලේ තියෙන කෙමිකල් හරියටම බැලන්ස් කෙනෙක්ගේ ශරීරයකට ආවොත් විතරයි අර මෙයාලා හිතාගෙන ඉන්නා වගේ හොඳ ජීවියෙක් විදියට හැරෙන්න පුළුවන් වෙන්නේ නැත්තම් ඉතින් විනාශයක් තමයි Tamanටව පාලනය කරගන්න බැරි හැම වෙලේම තරහ යන නරක ඩයල් එක එක්ක සිම්බියට් සම්බන්ධ වුණොත් සිම්බියට් පවා නරකයකෙක් විදියට හැඩ ගැහෙනවා කොහොම වුණත් අන්තිමට සිම්බියට් ධාරකයාගේ ඇඟ ඇතුලේ ඉන්නකන් සිම්බියට්ට පුළුවන් Tamanට ඕනම දෙයක් මේ ධාරකයාගේ මාර්ගෙන් කරවගන්න ඒ කියන්නේ ධාරකයාගේ ශරීර තත්ත්වය ගැන ලොකුවට හිතන්නේ නැතුව Tamanට ඕන විදියට ධාරකයාව පාලනය කරන්න ඉතින් ඒකේ තියෙන ප්‍රතිඵල නිසා ධාරකයා මැරෙන අවස්ථාවක් තියෙනවා ඉතින් මේ යුනිවර්ස් එකේ ගොඩක් අය මෙන්න මේ හේතුව නිසා ක්ලින්ටාර්ලව හඳුන්වන්නේ දරුණු ජීවීන් විශේෂයක් විදියට එහෙම වුණ නිසා ක්ලින්ටාර්ලා හැමෝගෙන්ම ඈත් වෙලා තමයි ඉන්නේ නමුත් මේ අතරෙදි ක්ලින්ටාර් සිම්බියට් ලගෙන් තවත් විශේෂ සිම්බියට් කෙනෙක් බිහි වෙනවා අන්න එයාට තමයි වෙනම් කියලා කියන්නේ ඉතින් මොකද්ද වෙනම්ගේ තියෙන මේ විශේෂත්වය ඇත්තටම මේ වෙනම් සිම්බියට් අනිත් සිම්බියට්ලා අතරින් වෙනස් වෙන්න ලොකු හේතුවක් තියෙනවා ඒ තමයි අනිත් හැම සිම්බියට් කෙනෙක්ම Taman බැඳෙන අනිත් කෙනාව පාලනය කරන්න හැදුවට මෙයා එහෙම වෙන්නේ නැහැ මෙයා Tamanගේ ධාරකයව තේරුම් ගන්න හදනවා දෙන්නගෙම අවශ්‍යතා සම්පූර්ණ වෙන විදියට සමගියෙන් ඉන්න තමයි බලන්නේ ඉතින් මේ නිසා ක්ලින්ටාර්ලට මේ වෙනම්ව එච්චර හරි ගියේ නැහැ. මොකද මෙයා ධාරකයෙක්ක මූටල් බොන්ඩ් එකක් හදාගන්න නිසා වෙනම් වෙනස් කෙනෙක් කියලා වෙනම්ව හිර කරනවා බැටල් වර්ල්ඩ් එකේ වෙනම ලැබ් එකක් ඇතුලේ. එතකොට වෙනම්ට කවදාවත් ආයෙම ධාරකයෙක්ක සම්බන්ධ වෙන්න බැරි වෙන නිසා මේ බැටල් වර්ල්ඩ් කියලා එකපාර කිව්වම මොකද්ද කියලා හිතාගන්න බැරි වෙන්න ඇති. මෙහෙමයි බැටල් වර්ල්ඩ් කියලා කියන්නේ යුද පිටියක් වගේ ලෝකයක්. ඒක හදලා තියෙන්නේ එක එක ලෝකවල තියෙන විවිධ කෑලි හයි කරලා. එකකට එකක් වෙනස් ලෝකවල කොටස් එකතු කරලා හදපු ලොකු ලෝකයක් මේක හදන්නේ ඩොක්ටර් ඩූම් බියොන්ඩර්ගේ පවර් එක යූස් කරලා. ඉතින් ඒ කතාව වෙනමම ලොකු කතාවක්. ඒක මෙතන කිව්වොත් අපිට සිම්බියට්ලා ගැන නම් කතා කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ප්‍රධාන මාතෘකාව පැත්තට යමු. ඉතින් කොහොමද මේ වෙනම් සිම්බියට් පෘථිවියට එන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. සීක්‍රට් වෝස් කියන කොමික් එකේදී ස්පයිඩර්මෑන් විලන්ලා එක්ක සටන් කරනකොට එයාගේ සූට් එක කැඩෙනවා. ඉතින් බැටල් වර්ල්ඩ් එකේ මෙයාගේ සූට් එක හදන්න පහසුකම් තියෙන නිසා ඒක හදන්න බැටල් වර්ල්ඩ් එකට ගියාට පස්සේ මෙයාට අර වෙනම් සිම්බියට් හිර කරලා ඉන්න ලැබ් එක හම්බ වෙනවා. මෙතනදී ස්පයිඩර්ගේ අතින් වැරදිලා වෙනම්ව හිර කරපු අර මැෂින් එක නවතිනවා. ඒ වෙනකොටත් වෙනම් ඉන්නේ නිකන් ලික්විඩ් එකක් වගේ. ඒත් එක්කම එකපාරටම වෙනම් ස්පයිඩර්ගේ ඇඟට එනවා. ඇවිත් ස්පයිඩි එක්ක සම්බන්ධ වෙනවා. මේ ස්පයිඩර්මෑන් එක්ක සම්බන්ධ වුණ ගමන්ම
අපි ස්පයිඩර්මෑන් 3 ෆිල්ම් එකේ දැක්ක වගේ කොස්ටියුම් එක තනිකරම කළු පාට වෙනවා. ස්පයිඩර්මෑන්ට පට්ට පවර් එකක් එනවා මේකෙන්. ඒ වගේම සිම්බියට්ටත් අන්තිමට එයාගේ අරමුණ වෙලා තිබුණු හීරෝ කෙනෙක් වෙන එක සපුරගන්න මෙතනදි පුළුවන් වෙනවා. ඉතින් කොහොම හරි බැටල් වර්ල්ඩ් එකෙන් පස්සේ ස්පයිඩි Earth එකට ඇවිත් ඉන්නකොට ඩයල් එකටම තේරෙනවා මේ අලුත් සූට් එක නිසා Tamanට පට්ට පවර් එකක් ඇවිත් කියලා. ඒ වගේම ස්පයිඩර්මෑන් යවන මකුළුදැල් ඉවර වෙන්නෙත් නැහැ. මේ මකුළුදැල් සීන් එක නම් ස්පයිඩර්මෑන්ගේ වෙබ් ෂූටර් එකෙන් කරන නිසා කලින් අවස්ථා ගානකදිම මකුළුදැල් ඉවර වෙන සීන් එකක් තිබ්බට මේ සිම්බියට් නිසා ස්පයිඩර්මෑන්ගේ මකුළුදැල් එහෙම ඉවරුනේ නම් නැහැ. ඉතින් ඊට අමතරව ස්පයිඩර්ගේ මේ අලුත් ඇඳුම Tamanට අවශ්‍ය විදියට වෙනස් කරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා කියලා ස්පයිඩිටම පස්සේ කාලෙක තේරෙන්න පටන් ගන්නවා. ඒත් මේ වෙනකන් ස්පයිඩර් මේ කළු පාට ඇඳුම මොකද්ද කියලා හරියටම දැනන් හිටියේ නැහැ. ඒ ටික දවසක් යනකොට ස්පයිඩර්මෑන් පට්ට විදියට දුර්වල වෙන්න සහ මානසික ගතියකින් පෙලෙන්න ගන්නවා. ඒකට හේතුව වෙන්නේ ස්පයිඩර්මෑන්ට නොදැනෙන්න වෙනම මහරෑට විලල්ලව දඩයම් කරන්න යන එක. ඒක හොඳ දෙයක් වුණාට නොනවත්වාම එක දිගට මේ දේ උන නිසා පීට පාකව දුර්වල වෙන්න පටන් ගන්නවා. පස්සේ එයාටම මේක මීටර් වුණා Taman දන්නේම නැතුව වෙන මොකක් හරි සිද්ධියක් මෙතන වෙනවා කියලා. ස්පයිඩර්මෑන් රීච් රිචඩ්ගේ උදව්වෙන් මේ ප්‍රශ්නය මොකද්ද ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයාගන්නවා. ඉතින් මෙයාලා හොයාගන්නවා සූට් එකේ ඉන්න සිම්බියට් කෙනෙක් කියලා. රෑට රෑට ස්පයිඩිටවත් නොතේරෙන්න එක එක තැන්වල යන නිසාම ස්පයිඩි කෙලින්ම සිම්බියට්ව රිජෙක්ට් කරනවා මෙතනදී. ඉතින් සිම්බියට් මේ නිසා ස්පයිඩියව මරණ තරමටම තරහකින් තමයි හිටියේ. ඉතින් මේ නිසා වෙනම් තව දාරකෙක් හොය හොය හිටියා එයාට සම්බන්ධ වෙන්න පුළුවන් විදිහේ. ඔන්න ඔය කාලෙදි තමයි එඩි බ්‍රෝක් කියන පත්තරකාරයෙක් ස්පයිඩි එක්ක ගේම ඇදගන්නේ. එඩි බ්‍රෝක් ස්පයිඩි එක්ක ගේම ඇදගන්නේ පත්තරේ පළ කරපු බොරු ලිපියක් නිසා. ඒ ලිපිය කියවෙන්නේ සින් ඊටර් කියන මාවල් යුනිවර්ස් එකේ ඉන්න තවත් සීරියල් කිලර් කෙනෙක්ගේ අනන්‍යතාවය ගැන. එඩි බ්‍රෝක් කියන්නේ බොරු කතාවක්. ඒ වුණාට ස්පයිඩර්මෑන් ඇත්ත සින් ඊටර්ව අල්ලගන්නවා. ඊට පස්සේ ඔප්පු වෙනවා එඩි බ්‍රෝක් කියලා තියෙන ලිපිය බොරුවක් කියලා. මේ නිසා එඩීට එයාගේ රස්සාවත් නැති වෙනවා. පස්සේ එයාගේ බිරිඳත් එයාව දාලා යනවා. මේ ඔක්කොම ස්පයිඩි නිසා උන දේවල් කියලා එඩි ස්පයිඩි එක්ක පට්ටම විදියට වෛර බඳින්න පටන් ගන්නවා. පස්සේ කාලෙක එඩීට කැන්සර් එකක් තියෙනවා කියලා එඩීට දැනගන්න ලැබෙනවා. ඒ නිසා මෙයා සියදිවි හානි කරගන්න පවා යනවා. ඔන්න ඔය කාලේ තමයි වෙනම් සිම්බියට එඩීව මාට්ටු වෙන්නේ. වෙනම් එඩීට තිබුණු ශක්තිමත් ඇඟ සහ ස්පයිඩි ගැන එඩීගේ හිතේ තිබුණු වෛරය නිසාම එඩීව එයාගේ ඊළඟ ධාරකය විදියට තෝරගන්නවා. ඒ එක්කමාර සිම්බියට්ගේ හිතේ තිබුණු හීරෝ කෙනෙක් වෙන්න තිබුණු අරමුණක් නැති වෙලා ගිහින් සිම්බියෝට් තව තව දරුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් තව දුරටත් වෙනම් හොඳ සිම්බියට් කෙනෙක් වෙන්නේ නැහැ. ඒකට හේතුව වෙනම්ගේ ධාරකයාගේ හිතේ තිබුණු තරහ සහ දූෂිත ගතිය. ඉතින් මේ තමයි එඩි බ්‍රෝක් වෙනම්ගේ ආරම්භය. ඉතින් මෙතනින් පස්සේ වෙනම් කිහිප වතාවක්ම ස්පයිඩි එක්ක වලියට ගියපු අවස්ථාත් තියෙනවා. ඒ වගේම මේ වෙනම් ඉහළ සංඛ්‍යාතයකින් එන ශබ්දවලට ගොඩක් බයයි. වගේම වෙනම්ගේ දුර්වලතාව ඒක කියලා ස්පයිඩිට මීටර් වෙන්නේ මේ කාලෙදි තමයි. ඉතින් දිගටම මේ වෙනම් ගැන කතා කරනකොට අර කලින් ධාරකයොන්ට උනා වගේ එඩීවත් මේ වෙනම් ගොඩක් පාවිච්චි කරනවා. එඩීගේ කැන්සර් එක උඩුදුවන එක වෙනම් නවත්තලා තියාගත්තා. ටික ටික වෙනම් එඩීගේ පාලනයෙන් මිදෙන්න ගන්නවා. ඉතින් එඩී තව තව දුර්වල වෙන්න ගන්නවා. මේ නිසා එඩී එකතනකදී වෙනම්ම රිජෙක්ට් කරනවා. වෙනම්ට එඩීගේ ශරීරේනුත් මිදිලා යන්න වෙනවා මේ නිසා. ඉතින් එතනින් එඩීගේ කතාව ඉවර වෙන්නේ නම් නැහැ. ඒ වගේම වෙනම්ගේ කතාව ඉවර වෙන්නෙත් නැහැ. මොකද වෙනම්ට පස්සේ එක එක ශරීර හම්බ වෙනවා. ස්ක්‍රොපින් වගේ විලල්ල මෙතනදී අමතක කරන්නම බෑ. විශේෂයෙන්ම ස්ක්‍රොපින්ට සිනිස්ටර් 12 කියන දරුණු විලල්ල ඉන්න කල්ලියකට එකතු වෙන්න තිබුණ ඌමනාව සහ ස්පයිඩර්මෑන්ව පරද්දන්න තිබුණ ඌමනාව නිසා ස්ක්‍රොපින් වෙනම් එක්ක එකතු වෙනවා. පස්සේ කාලෙක වෙනම්ට ආයෙම ස්ක්‍රොපින්ගෙන් වෙන් වෙන්න වෙනවා. කොහොම වුණත් ඊට පස්සේ වෙනම් සිම්බියෝට්ව US ගවර්න්මන්ට් එකෙන් අල්ලගෙන එක එක පරීක්ෂණ වලට ලක් කරලා වෙනම්ව පොඩ්ඩක් වෙනස් කරන්න සමත් වෙනවා. මෙතන ඉඳන් මෙයාලා අලුත් ව්‍යාපෘතියක් පටන් ගන්නවා ඒජන්ට් වෙනම් කියලා. ඒ කියන්නේ වෙනම් ෂීල්ඩ් එකට සහ US ගවර්න්මන්ට් එකේ ඒජන්ට් කෙනෙක් විදියට වැඩ කරන්න පටන් ගන්නවා කියන එක. ඉතින් මේකට සුදුසු ධාරකෙක් විදියට තෝරගන්නේ ෆ්ලෑෂ් තොම්සන් කියන පීටර් පාකර් එක්ක හයි ස්කූල් ගියපු එක්කෙනෙක්. දැන් සමහරුන්ට අවුලක් වෙනවා ඇති. කොහොමද එකපාරටම අරතරම් පිස්සු නටපු වෙනම්ම ෂීල්ඩ් එකට වැඩ කරන සුපර් සෝල්ජර් කෙනෙක් කරේ කියලා. මෙහෙමයි ෂීල්ඩ් එකේ විද්‍යාඥයෝ එකතු වෙලා වෙනම්ට එක එක විදිය මෙඩිසින් සා සිඩාටිව්ස් දීලා වෙනම්ව යම්තාක් දුරකට පාලනය කරගන්න සමත් වෙනවා. ඒ වගේම වෙනම්ගේ ධාරකයා වුණ ෆ්ලෑෂ් කෙනුත් ලොකු හෙල්ප් එකක් ලැබෙනවා මේකට. මොකද මෙයාගේ එකම අරමුණ වෙන්නේ හීරෝ කෙනෙක් වෙන්න තියෙන ආසාව. ඉතින් මේ වෙනම් තව දුරටත් දරුණු වෙන්න හේතුවක් නම් තියෙන්නේ නැහැ.
හොඳයි දැන් ඔයාලා වෙනම් ගැන පොඩි දෙයක් හරි දැනගන්න ඇති. ඉතින් මේ සිම්බියට් ලගෙන් වෙනම් විතරද Earth එකේ ඉන්නේ. ඇත්තටම කිව්වොත් වෙනම් ඇරුණාම සිම්බියට් ලා තව හෙනම තෝගයක් ඉන්නවා. ඒත් ඒ අය ගැන එකින් එක කියන්න යන්නේ නෑ මම. ඒත් තව කිහිප දෙනෙක් ගැන පොඩි විස්තරයක් කරන්නම්. මතකනේ කලින් වෙනම් ස්ක්‍රොපින් එක්ක වැඩ කරා කියලා. ඒ කාලේ එඩි බ්‍රෝක්ට මොකද වුනේ? එඩිගෙන් වෙනම් වෙන්නුනත් එඩිගේ ඇඟෙන් වෙනම්ගේ ජානවල කොටස් තාම ගබඩා වෙලා තිබුණා. එඩීට කොහොම හරි ඕනි වුනේ කැන්සර් එක හොඳ කරගන්න. ඒ නිසා මෙයා ෆීස්ට් කියලා තැනක වැඩ කරන්න යනවා. එතනදී මෙයාට ડોක්ටර් නෙගටිව් කියලා කෙනෙක් උදව් කරනවා මේ කැන්සර් එක හොඳ කරගන්න. ડોක්ටර් නෙගටිව් කියලා කියන්නේ පට්ටම ක්‍රයිම් ලෝඩ් කෙනෙක්. මෙයාට ලයිට් ෆෝස් කියලා පවර් එකක් පවා තියෙනවා. මේකෙන් මෙයා එඩීව සුව කරනවා. ඒත් මෙතනදී වෙන්නේ ඇත්තටම අර එඩීගේ ඇඟ ඇතුලේ තියෙන වෙනම් ජානසා සුදුරිදුරාණු එකතු වෙලා වෙනම සිද්ධියක් වෙන එක. ඒත් ඒක ඒ වෙලාවෙම දැනගන්න වෙන්නේ නැහැ මෙයාලට. ඒත් අර මිස්ටර් නෙගටිව් කරන දේ නිසා එඩීගේ කැන්සර් එක හොඳ වෙන ගමන් තිබුණා වගේම ඊට අමතරව තවත් දෙයක් වෙනවා. ඒ තමයි දවසක් ස්ක්‍රොපින් වෙනම් ස්පයිඩර්මෑන්ව මරන්න යනකොට වැරදිලා එඩී බ්‍රෝක්ව හොයාගෙන එනවා. එතනදී වෙනම් සිම්බියට් එඩීගේ ඇඟට ආයේ සම්බන්ධ වෙන්න හැදුවට ඒක එහෙම වෙන්න හම්බෙන්නේ නැහැ. එකපාරටම එඩීගේ ඇඟ වෙනස් වෙලා තවත් සිම්බියට් කෙනෙක් එඩීගේ ඇඟෙන් මතුවෙනවා. මේ සිම්බියට් කළු සහ සුදු පාට සිම්බියට් කෙනෙක්. එඩී මේ සිම්බියට්ව නම් කරන්නේ ඇන්ටි වෙනම් විදියට. ඉතින් ඔන්න ඔහොම තමයි ඇන්ටි වෙනම් කියන සිම්බියට් හැදෙන්නේ. මෙයා ක්ලින්ටාර් කෙනෙක් උනේ නැති වුණාට සිම්බියට් කෙනෙක් විදියට සලකන්න පුළුවන්. මෙයාට හීලින් පවර් එක වගේම මෙයාගේ ස්පර්ශ ඒකින් අනිත් සිම්බියට්ලව මෙයාට පුච්චන්න වුණත් පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ වගේම ඊළඟට මතක් කරන සිම්බියට් තමයි කානේජ්. මෙයාගේ විශේෂත්වය ඉන්නේ මෙයා තමයි වෙනම්ගේ සිම්බියට් පුතා. මේ සිම්බියට්ලට ප්‍රජනනය කරන්න තව කෙනෙක් ඕන වෙන්නේත් නැහැ. ඉතින් මේ කානේජ්ගේ තියෙන විශේෂම දේ තමයි අනිත් අයට ධාරකෙක් ඕන වුණාට මෙයාට ධාරකෙක් නැතුව එක්තරා ෆෝම් එකකට එන්න පුළුවන්. ඉතින් මෙයා ගැන පොඩි සඳහනක් කරොත් මෙයාගේ ධාරකයා වෙන්නේ ක්ලීටස් කැසඩි කියන කෙනා. මෙයා ඇත්ත නම සයිකෝපැත් කෙනෙක්. ඉතින් මම කලින් කිව්වා මතක ඇතිනේ සිම්බියට් කෙනෙක් සයිකෝඩයල් එක එක සෙට් වුණාම වෙන විනාශේ කොහොමද කියලා. ඉතින් කානේජ්ට වෙන්නේ අන්න ඒකමයි. ක්ලීටස් කානේජ්ව තව තවත් දූෂිත කරනවා. මෙයා ස්පයිඩර්මෑන් එක කීප වතාවක්ම සටන් කරලත් තියෙනවා. ඒ වගේම ඩෙඩ්පූල් ඒජන්ට් වෙනම් සහ තවත් අය එක්ක ගොඩක් දරුණු විදියට සටන් වල යෙදිලත් තියෙනවා. මෙයා පස්සේ කාලෙක හොඳ කෙනෙක් වෙලා තියෙනවා මෙයාගේ ස්ටෝරි එකේ විදියට නම්. ඉතින් සිම්බියට්ලා ගැන කියනකොට අනිවාර්යයෙන් මතක් කරන්න ඕනි තවත් කෙනෙක් තමයි ටොක්සින්. ටොක්සින් හැදෙන්නේ කානේජ්ගේ ඕෆ්ස්ප්‍රින් එකක් විදියට. එහෙම නැත්නම් කානේජ් තමයි ටොක්සින්ගේ තාත්තා වෙන්නේ. ඒ වුණාට කානේජ්ට අවශ්‍ය වෙන ටොක්සින්ව ඉපදුණු ගමන්ම මරන්න. ඒත් ඒකට අවශ්‍ය ශක්තිය කානේජ්ට තියෙන්නේ නැහැ. ඒ නිසා මෙයා ටොක්සින්ව පැට්‍රික් මූලිගන් කියන ධාරකයා එක්ක සම්බන්ධ කරනවා. ටොක්සින් කියන සිම්බියට් කානේජ් සහ වෙනම් යන දෙන්නගෙම ශක්තිය එකතු කරාම එන ශක්තියට වඩා ශක්තිමත් නිසා වෙනමුයි කානේජ් ටොක්සින්ව මරන්නත් හදනවා එකපාරක්. ඒ වුණාට අපේ ස්පයිඩර්මෑන් ටොක්සින්ව බේරගන්නවා මෙතනදී. ඉතින් පස්සේ ටොක්සින් මාන්ස්ටර් කෙනෙක් විදියටම දූෂිත වෙනවා මෙයාගේ ස්ටෝරිය දිගෑරීගෙන යනකොට. ඉතින් මේ වගේ තව සිම්බියට්ලා කිහිප දෙනෙක්ම ඉන්නවා. එයාලවත් මම කෙටියෙන් නම් කරගෙන යන්නම්. මුලින්ම ඉන්නවා ලයිෆ් ෆවුන්ඩේෂන් කියලා සිම්බියට්ලා සෙට් එක. මේ අතර ස්ක්‍රෑම්, ලෑෂර්, ෆේජ්, ඇගනිසා, රයට් යන අය ඉන්නවා. මෙයාලා ලයිෆ් ෆවුන්ඩේෂන් කියලා ස්කෝට් එක ගාටලා සෙට් එකක් තමයි ධාරකය විදියට තියාගෙන ඉන්නේ. ඒ වුණාට එකතැනකදී ස්ක්‍රීම් අනිත් ඔක්කොම සිම්බියට් ධාරකයෝ මරලා දානවා. පස්සේ මේ සිම්බියට්ලා සෙට් එක එකතු වෙලා හයිබ්‍රිඩ් කියන තනි සිම්බියට් කෙනෙක් විදියට පරිවර්තනය වෙනවා. පස්සේ කාලක ඇන්ටි වෙනම් ඒ ධාරකයවත් මරනවා. ඉතින් පස්සේ එන ස්ටෝරි ලයින් එකක ඩෙඩ්පූල් මේ හයිබ්‍රිඩ් සිම්බියට්ව සම්බන්ධ කරගෙන කානේජ් එක්ක සටනකට පවා යනවා. ඉතින් තවත් සිම්බියට්ලා ගැන කතා කරොත් ඊළඟට කියන්න ඕන සිම්බියට් තමයි ඩ්‍රෙඩ් ෆේස් කියලා කියන්නේ. මෙයා එන්නේ ෆැන්ටාස්ටික් ෆෝ ස්ටෝරි ලයින් එකේදී. මෙයාට එක එක කෙනාගේ මයින්ඩ් එකත් කොන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මීට අමතරව පේබැක්, ට්‍රිබල් ලිසෙට් එක් සහ මේනියා කියලත් ක්ලින්ටාර්ලා පිරිසක් ඉන්නවා. ඉතින් යාළුවනි වීඩියෝ එක ටිකක් දික් වුණාට මම හිතනවා සිම්බියට් මොන වගේද කියලා දැනගන්න ඇති කියලා. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. හැමෝටම ජය.